සුබදවසක් යාළුවනේ IQ වෙරිස් තුලින් මම තුසාර සම්පත් මම අද ඔයාලට ගෙනාවේ අලුත් පාඩමක් ඒ තමයි ඉහළට නැගීම හා රූටායෑ මාස්ට ගැටුවල දැකලා ඇති මම ඒක කොහොමද ලේසියෙන් විසඳන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් කියා දෙන්නේ අපි බලමු ගානක් මගින් මේ පළවෙනි වීඩියෝ එක මේ සම්බන්ධයෙන් රිලෙවෙක් කණුවක් මුදුන ඇති කොඩියක් ගැනීමට උත්සාහ කරයි. එක් වතාවකදී ඌට පැනිය හැක්කේ සෙන්ටිමීටර 75ක් උසකි. එක් පැනීමේදී නැවත සෙන්ටිමීටර 25ක් රූටා පැමිණි. කණුවය 525 සෙන්ටිමීටර උසයි නම් කොඩිය ගැනීමට රිලවා පැනිය යුතු වාර ගන්න කොපමණද? මේක තමයි අපෙන් අහන්නේ ප්‍රශ්නේ. මේක ඔයනම් කෙනෙකුට මේකෙන් එක ලීලියාව වෙන හදලා බලන්න පුළුවන්. හැබැයි අපිට එතකොට වැඩි කාලයක් යනවා මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ කෙටි කාලයකින් විසඳන්නේ කියලා. හරි අපි බලමු මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. මේකෙදි හරි ලේසි අතර මේ ගැටලුව විසඳන විදිය මම මේකෙදි ගන්නවා ඔයාලට ගැටලුව මතක නම් මේකෙදි වඳුරාට එක්වරකට පයින්න පුළුවන් උපරි මුස දීලා දෙනවා අපිට සෙන්ටිමීටර 75 කියලා. එහෙනම් ඒ වගේම එක් පිම්මකදී සාර්ථකව නගින උස. ඒ කියන්නේ මේකයි කියලා තියෙනවා අපි මේ පළවෙනි පිම්ම පැනනට පස්සේ ආය සෙන්ටිමීටර 25ක් පල්ලෙහාට වැඩෙනවා කියලා. එහෙනම් ඒතොර ඇත්තට මේ වඳුරා නැගලා තියෙන්නේ සෙන්ටිමීටර 50ක උසක්. හරි. අපි ඉස්සලා මේ දෙක හොයාගන්න ඕනේ. පළවෙනි එක දන්නවා දෙවෙනි එක හොයාගන්න ඕනේ. මේ මම ඔයාලට ක්‍රිටිකල්ම හදන විදිහ කියා දෙන්නේ. ඊට පස්සේ ක්‍රමය තමයි පළවෙනි පියවර තමයි අපිට දැන් මේකෙදි පළවෙනි පියවර විදිහට මම මෙතන ගන්නෙ අපිට නගින්න තියෙන සම්පූර්ණ උස අපිට ඒක දීලා තියෙනවා 525 කියලා. ඒකෙන් මම මුලින්ම අඩු කරගන්නවා මේ වඳුරට පයින්න පුළුවන් උපරිම උස. ඒ කියන්නේ මම හිතනවා මේ දැන් අවසාන අවස්ථාවේදී මේ වඳුරා පයින්න පුළුවන් උපරිම උසෙන් කියන ටාගට් එකට පයින්නවා කියලා. එහෙනම් මෙතන ඇත්තටම එක පිම්මක්. ඒ කියන්නේ 75ක් කියනවා කියන්නේ එක පිම්මක් මෙතන තියෙනවා. එතකොට මම පළවෙනි පියවරෙන් ගත්තේ 9 දිබ සම්පූර්ණ උසෙන් පයින්න පුළුවන් උපරිම උස අඩු කරා. එතකොට 450යි. එතකොට මෙතන එක පිම්මක් තියෙනවා. හරි. ඊට පස්සේ පියවර දෙක විදිහට මම ගන්නෙ දැන් අපිට 525න් 75 අඩු කරාම එනවා 450ක්. එතකොට දැන් අපි හිතුවොත් මේක අවසාන පිම්ම කියලා පැනගෙන පැනගෙන අවසන් පිම්ම මේ 75 නම් එහෙනම් තව ඊට කලින් 450ක් නැලලා තියෙන්න ඕනේ. එතකොට හැබැයි අවසන් පිම්ම අපේ ටාගට් එකට පැනලා ආපහු රූටලාවට අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන ටාගට් එකට ලඟ වෙන ටයිම් එකනේ. එහෙනම් අපි හිතනවා අවසාන පයින්න පුළුවන් උපරිම පිම්මෙන් ටාගට් එක ලඟ වෙනවා. එහෙනම් ඉතුරු බැලන්ස් එක පයින්න පයින්නවා කියන්නේ අනිවාර්යෙන් පැනලා ආපහු පල්ලෙහාට රූටපු ඉවගෙන් තමයි පයින්නේ. එහෙනම් ඇත්තටම එතකොට එක පිම්මකින් 50යි නැගලා තියෙන්නේ. එහෙනම් අපි දෙවෙනි පිය විදිහට කරන්නේ මේ ඉතුරු වෙලා තිබ්බ කියන්නේ සම්පූර්ණ ගණන් අඩු කරාම එන උත්තරේ මේ සාර්ථකව නගින උස කියන හොයාගත්ත එකෙන් බෙදලා බලනවා. එහෙනම් 450 බෙදීම 50. එහෙනම් උත්තරේ 9ක් එනවා. ඒ කියන්නේ මෙතන තව පිමි 9ක් තියෙනවා. හරි. එහෙනම් අපෙන් අහන්නේ සම්පූර්ණ පිමි ගාන. එහෙනම් මම පියවර තුන විදිහට ගන්නෙ මේකට යන සම්පූර්ණ පිමි ගාන. එහෙනම් මෙතන පියවර 1යි මෙතන පිමි 9. එහෙනම් ඔක්කොම පිමි ගාන 10යි. එහෙනම් මේකට උත්තරේ 10යි. එහෙනම් මේ විදිහට ඕන ගානක් අපිට විසඳ ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. මේක තමයි ලේසිම ක්‍රමයේ මේ වගේ ගැටලු හදන. හරි. ඔයාලා තාම මගේ channel එකත් එකතු වෙලා නැත්තම් subscribe කරලා දැම්ම එකතු වෙන්න. ඒ වගේම අලුත් වීඩියෝ ගැන ඔයාලට දැන් ඉක්මනින් දැනගන්න මම පුළුවන් හැම වෙලාවෙම වීඩියෝ දාන්න බලනවා. එතකොට ඒ වගේ වීඩියෝ එකක් දාපුවම ඔයාලට බලා ගන්න bell mark එක click කරලා තියාගන්න. ඒ වගේම ඔයාගේ යාළුවොන්ටත් මේක share කරන්න. එයාලට මේක උදව්වක් වේවි. අපි අලුත් ගානකින් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. සුබ දවසක්.